තෙරම දැන් අපි කවුරුද් දන්නවා දෙෙසැම්බර් දෙදස් විසි හතරේ ජනවාරි පලවෙනි දයිඳලා. අලුත් බදදු සංසෝධන නර්ති විශේෂන් මේ වැැට්ටු ගේ එකතු කිරීම ම ඇයකරන බදු සීට පහළවේ ට සට දහට දක්වා වැඩි කරනවා. තොරම අපි මෙතනින් ඇතිවන ගැටලුව සමාජයට ඇතිවන ගැටලුව, ආර්ථිකයට ඇතිවන ගැටලුව මතු කරලා පෙන්නන්නේ. බොද බදු පිළිබඳ තීන්දු තීරණ ගන්න කොට. සමස්තේ ගැන හිතලා දිගු කාලීනව හිතලා තීදුු තීරණ ගන්නට ඕනේ රටක් ගැන හිතලා එහම ැතුවි ආ්ඩු ලය පවත්වාගෙන හෑ ොහෝ පවතින ප්‍රශ්නයට පමණක් උත්තර ඒෙවන්න ආ්ඩු බදුවාදෑම වැඩිකරගන්න ීරු තීරණ ගත්තුත් එඒ බගින් සමාජයටත් රටත් මහා ජනතාවටත් විශාල හානියක් සිද්ධ වෙන බව කරුණු සහිතව පැහැදිල් කරලා දෙන්න තමයි නිසාකච්ඥා කරන්නේ. එන් ව අප පොඩක් තේරුම් ගත්තුත් මේ වැඩ් කියලා කියන්නේ මොකක්ද වැලි වැඩ ටැක්ස් කියලා කියන්නේ. වක්්‍ර බද්ධක් ඒ වක්‍ර බද්ධ පණවන්නේ බහන්ඩහා සේවා පරිභෝජනය මත. එතකොට මේ බාණ්ඩහා සේවා පරිභෝජනය මත පනවන බද්ධ. ඇත්තට ම අවසා අපිියකට කෙනවාcide of taxcide of taxෂ කියලා බදු බර. බද්ද වගකීම ඇත්තටම අවසානති පවැමෙන අවසාන පාරිභෝගිකයාට. ඉන්න පාරිෝගයාද රුපියල්ල අපි සියක ාණ්ඩයක් මිලදීගත්වත් ඒ රුපියල් දහටක්නේ දහට පාරිභෝජනය අප බනිස් ගෙඩියක් නම් වෙනද දෙයක්න ඒරුපියල් දහට ගෙවන්නේ පාරිභෝගිය. ඒ දහට එකතු කරගන්න කාරයයක්ක්ෂම විදික්‍රමයේ තමයි මේ වටිනාකම එකතු වෙන විදිට තැනින් තැන තැනින් තැන ආයිකරගන්නවා බහණ්ඩ නිෂ්පාදනය කිරීමේදත් බෙදාහැරීමේ කියන කාර්මේත්. ඒක තමයි මේ වැලි වැඩ ටක්සක සංයුතිය. තොකොට මේ වෙනස් කරපු ආණ්ඩුවගෙනා යෝජනාවත් එක්ක තියෙන තත්ත්වේ දී විශේෂ කාරණ කීපයක් පළමෙන් තු කරට නොනමික බලපෑමට කලින්. එකක් තමයි මේ අනුපාතසියට පහලවෙසිට දහට දක්වා වැඩි කිරීම. එය ලෝකයේ තිදර මේ වක්ක්‍ර බදු. අනෙ තරටවල් ගත්තත්ේ රටල්ල සාමාන්‍ය තත්වය ගත්තත් මේක ඉතා විශාල ප්‍රමාණයක්. අපි දියුණු කියෙන රටවල්ල විාල වැඩි බද අනු පාතතියන් රටවලල මේ බාණන්්ඩා සේවා මත පනවන බද් සට පහලෝ පැන්නට පසිටිකක් අමාර්තත්වයක් තියන්නේ. ඇත්තරම ගත්ත අප මේ වැඩ්බද්ද සට දහරට ගන අතරතුරෙද තවත් වක්කර බදු තියෙනවා විශේෂෙන්ල් එක කිය ෝල් කට කටිවියෂ ලවී කියෙ වකක් ගහවා දෙකන පාක්. සට විස්සකර වැඩි ප්‍රමාණයක්ේ බාණ්ඩ. රිබෝජනය ත රජ්ුවම අයකරන තත්ත්වයක් ඉතාම සංසෝධනය තියෙනවා. ඊළගේ එක තමයි ත්‍රෙස් සෝල්ඩ එක ගැනේ කවද ඔොහොම දැම මරකිීව බාන්්ඩ නිෂ්පාදනය කළ බෙදාහරන කට නෙගෙවන්නේ. ඒ ගෙවන්න කෙනට ප නන්නේ පසන් එකකන රජිස්ට් පස මේ බදදු ගෙන්න ලියාපදිංචි පුද්ගලෙක්. ඒ පුද්ගලයා ලියාපදිංචිවීම සඳහා ඔහුගේ වෙලඳ පිරි වැටුම ගරනය කරනවා කලින්ම තිබුණේ ඒ වර්ෂයකට තුන් සය ප්‍රමාණ ඒකට පසේ පසුව අඩු කරලා තිබන මිියන අසුවකට දැන් මේ තත්ත්වේද මිලියන හැටට අඩු කරනවා. කැන්නේ මාසකට ලක්ෂ පනහවිතරට මොහ විලාදාමක්කලොත් එයත් වන හුවෙනවා ඇවිතරක් නෙමෙයි කල මිියන අසුවට තියෙද්ද. දීලතිබුණ මේ ර එක්ෙම්ෂන් ලිස්ට එක මේ වැට්බද්දට යටත් නොවන ලයිස්තුවක් බඩු එකසේ තිස්ගානක. ඒක හතලස්ගානකට අඩුකරපු හම විසාාල පාණ්ට ප්‍රමාණයම පසුට පැහැති කරන විශල පහන්් ප්‍රමාණයක් මේ බද්දර දැන් යටත් වෙන. ඒ නිසා මිලියන හැටට අඩුකිරීමෙනුත් අර ලයිස්තුව පටුකිරීමෙනුත් සාමාන්‍ය පරිබෝජනයට අදාළ කරන බණ්ඩාසේවා අලවිකරන බෙධාරන නිෂ්පාදනය කරන අති බෞතරයක් මේකට අව්‍ය නොවික තේරුම්ගත ුතුකාරණ. ඒ අනු අපි ගත්තොත් මෙතරින් ඇතිවෙන රිජු බලපෑම් මොනවාද කියලා මේ තින භානකකම තමයි දැනටත් අපි ඉන්න හැකිලිච්ච ආර්ථිකයක, ආදායම් අඩු ආර්ථිකයක, ජීවත්වෙන්න්න මිනිස්සු අරගලකන ආර්ථිකේක ඔවුන්ට වියදම්රන්න අතට ලැබන වැටුප ආදායම අපිෙනා ඩිස්පෝසබ ලින්න්කාකම් වියදම් කළ හැකි ආදායම ඇත්තනම තව අඩ වෙනවා. වියදම් කළ හැකි ආදායම අඩු උනාම ආර්ථකම වශයෙන් ඉල්ල මාඩුව වෙනවා. තකොට ඔවන්ට වේදම් කලෑ ආදාම ඩු නමන්ගේ ප්‍රෝජිර ණ්ඩසවා අඩවෙල ඔඋන්ගේ ජීවිත ගුණත්වේ පල්ල හැටනක පත්ත එක හොඳ නෑ අදටත් යන්තන් වේල් තුනක් නෙම එකවලකුත් කන්නන්නේ තාම මාරුවෙන් තත්වක. තො ඔන්ට බඩුමුටු ගන්න තියන බාණ්ඩාස ලාගන්න ය හැ ඩ නම ජීවිතේ පල්. ඒක විතරක්න ඒ ඒ මගින් නැතිවන ඉල්ලුම වින් ට සමස් ල් ග්‍රගේ මන්්ඩෙක් වල්ල ටන. ඒ පල්ලට වැටීමේද නාගතේද යම් නිෂ්පාදනයක් කරන කර්මාන්තකරුව ඔව නිෂ්ාදන හන්ඩ සේවා වල පලේ විකුණනාගන්ඩ බැරිතත්වකට පත්වන. මේක දිග කාලින වශයෙන් ආර්ථිකෙත්තිකට හිරවෙලා මිනිස්සුන්ට පීඩ පත්වනවා බෞතර කන්නායක් මේ තමයි. ප්‍රධානමක තියන භානකම කාරණී. ඒ වගේ අපි දන්න රටක් ආර්ිකමය වය ඉස්්‍රහට යනකොට උද්ධමනය යම් ආකාරයකට පාලනය කරගතු යතුනවා. දැන් මෙතන උද්ධමනය කියලා කිව්වහම බා්ඩ අප වරුද්ධන බණ්ඩමිල වැඩවීම. කට ඉල්ලුම අඩුවීම නිසා උද්ධමනය යම් අඩුවීමක් වක්්‍රකාය බලාපොත්තු වනි පුළන් හැබයි ප්‍රශ්නයක් තියනවා මේ ගත්තු තීන්දුව නිසා. බහණ්ඩා සේවා නිෂ්පාදනවල මිලා ඉහගේ ල්ලා සිට දාහටකින් වැඩිවෙලා උද්දමේ වේගෙන් වැඩිෙන්න්න ගන්නවා. මේ උද්ධමනේ වැඩිෙන්න්නේ ඉල්ල වැඩවෙලා නෙයි බහණ්ඩා සේවාවල නිෂ්පාදන පිරිවැ වැඩිවෙලා. මොකද මේ වැඩ් ක්‍රමය ලංකාවේ ස්ථාපිත කරනකොට නිසි ආකාරයට මුළු ලංකාපුරාම වෙලාගත්තු තාක්ෂණික පදනකින් නෙමේ ආය කරන්නේ. ඔවුන් ලියාපදිංචී. පුද්ගලය බෝට පත්වෙනවනම් ඔහු ඒ බදු ගෙවන්නට ඔන්නන් සහර අවස්ථාදිය ඔහු බදු එකතු කරගන්නවා එකතු කරගන පසට ගෙනවනවා අපි input ක්ටක් කියලා. එතකට මේක ඇතුළේ සමහර සුළු හා මධ්‍යපරිමාණ නිෂ්පාදකයකන්න වනං. ඔහු ලියාපදිංචි පුද්ගලෙක් නේ එකනවර ත්‍රෙ ෝල්ට හුවවෙ නෑ. ඔහු මෙදීගන්නකොට අමමුද්‍රව්‍ය සේවා සැපයම් මදේවලට සයට දාාට ගනි මිලගවනවා. ැයි ඔහුට විකුණන කොට සර දාහටක් එකතු කරන්න ැු ියාපදිංචි පුද්ගලෙ තැත්ෙක් නොවන නිසා. එහනම් මොකද වෙන්නේ හුගේ නිෂ්පාදන පිරිවැට හර සියයට දාාටිකතුන. කනෙේ වෙලඳ පල ඇතුළේ විකෘතියක් නිර්මාණ වෙනවා සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරවාට මේ බදු පර අවසාන පාරිභෝගිකයගේ අයකරගන්න බැරිවෙනවා ඔවුන්ගේ නිෂ්පාදන පිවැටිකත් කරන. ඇබැයි මහා පරිමාන. එකන්නේ අ මිලිය බිිය කරනුන් අලි කරනෑ රිිස්ට ප ර්සන් කෙනෙක් බව පත්තින ඔඕන්ට හැක ාවල බෙනවා ඒ මිල. අතේ බද් පාරිභෝකය අයකරන්නන වෙලඳ පලේ බහ්ඩ මිල පිළිබඳව. තර කාරවේ පිළිබඳව ලොකු ගැටුවක් මතුවයන. අපි කතා කරනවා ආර්ථික පජාතන්ත්‍රවාදය තරක කාරිීත්ව හැමකන සාාන බව ය නොන කල මත නත් පර නයටට පත්ති සු මධ්‍ය පරිමාණ රමාතකරවා නිශපාදක පංච සකුත්ය එක හිත තාමරන වැඩක්ද මේ සුලුවා නිෂ්පාධ්‍ය පරිමා නි්පාද කර්මාන්තකර වෙලඳපලින් පන්න හැරීමටත් මේ වක්්‍රාකාරයෙන් බල පැමක් සිද් වන. ඒගේ තමයි කර බද ච්ික්. ඒනවා දැ මේ වැට් වැඩිකිරීම සිද්ධ කරන්නේ ජනවාරි පල වෙෙන දන පාල සිරි දා අට දක්වා. ඒවගේ මමකිවවා ලයිස්තුව එකකසිේ තිස්ස ඉඳ ලාතරිස්කාන් අඩු කරනවා. එතකොට ලියාපජෙන්ති තැනැත්තෙ ජනවාරි ඉඳලා අලුතෙන් කර වෙළදාමට හෝන් සැපයුමට සියයට දහට ගානේ බදු එකතු කරන්න ටඕනි. එක කරලා ආදැම්බද දෙපාර්තමිතුරු ග වන්නටඕන. හැබැයි ඔහු ඒ කරන්නේ දෙෙස ජනර ටගත්තු ම ක පා ලුත අමුදර යග කරන නමෙ ඊටලින් සැැබ ොක්ෝ නොැබ දෙැම්බ ිද ගත්තු න් ල ම කරන්න තුර ඒට සමහරවැට බඩු ගෙවල තිසියට පහලවයි. සහර වර ක්න් ලස්ට එකකසිේ තිස්ස ඇතිනගලිවනි ඒති සයින් ගත්වට ගෙවල නෑ එකන ඔහුගේ ඉම්පපුට් ටැක්ක ඉම්පට් ක්ෙකසිට පහලවයි එමනතන්ීර. අප යග අව ටක් එක හාටයි. ඔහු ප්‍ර්නයක මහුණ දෙනවා අපි කර මාර්ේ ර්තික ද ලෝ ප බ්ලම. හු විශහල බදු ප්‍රමාණ ආඩුට වන් සිදෙනවා මේ පැත්තෙන් එකතු කර ගැනීම නොහෙ කියාවට. ඒ ත්වේ ත් ඉතාමත්ම හොද දෙයක් නෙවේ වෙලදපල ඇතුරේ. ඒගේම තමයි මේ විදිීආසාමාන්‍ය බද වැඩිකිරීමකින්ර් බදු අයිකරගන්න මන්න ක්‍රමේ තියන ගැටනු නිසා බදදුන්ංචාස දූෂනවලටත්කින් තල්වුවක් සිතව වෙන. අපි කවරුද දන්නව දස් දස් හතරෙදි වැඩ බන්ු ිාන් කිරීම සන් නදුව ගේ ම වැ බද න්චාවගල පි බඳ රද රුවන්ට කර ද දු විසකට පස්සේ.තොකොට මෙවැනි අආරයක්ෂම ද ීද වලින් බදු වැඩිකිරීම තුළින් වෙළඳබලේ සිද්ධ වන ගැටුවට අමතරව බදු වංචාසා දෂණ පිළිබඳවත් ගැටලුවක් නිර්මාණය වෙන්න පුුව. සා විශේෂයෙන් තවකාරණයක් දක් මතුකර ේ රමත පි බඳව පට දිරි පත්රමේ අධ්‍යාපන ශේත්‍රයේ ම වැර ජාාවත දෂ දා චාර ම අධ්‍යාපන ශේත්‍රයට වන බලපෑමත් චුට්ටක් පැදිි කරන්න. මතු පිටින් ගත්තහමර එක්සෙම්ෂන්. නිදහස් ලැස්තුව තියෙනවා අධ්‍යාපන සේවා සැපයීම සඳහා බදුු අයකරන්න ෑ කියලා. ඉති ඒ විබෝදරට පෞද්කල කාන්සේ අධ්‍යාපනය සේවා සැේය තැනත්ත ආයතර වෙන්න පුුවන්. හැබැයි අධ්‍යාපනය කල කෙන්නේ හුෙක් සේ සැීමට අමතරව අධ්‍යාපන ක්‍රියාවලයක්. ඒක ඒකට අවශ්‍ය කරන බඩු භහන්් ගණනාවක්තියනවා අවශ්‍යතා ගණනාවක්තියනවා. ඒට පොත්පත් මැගසිීන්, ජනල් අවශ්‍යයි ඒවගේ පුස්ත කාල සේවා. ඒ උකෝඩම මෙසයට දහටක බදු ගහනවා. එතකොට ඊට අමතරවතින රීස චන්ඩිවලප් මේ සංවර්ධන සහ පර්ේෂණ කට ප කෞරදනවා රට ඉසරහට තල්වවෙනම් සංවර්ධන ස පර්ේෂණ කටයුතු අවශ්‍යයි. ේ ඒක සේ දහටක් ගබව එකක අධ්‍යාපනට සම්බධේ අධ්‍යපන එන්ෙන්න්න මොට කරනවා උඩින් කියනව ේවා සැපීමට ගන්නය කියලා හැයි.ඒ ඒවා සැපීම යට තියන අධ්‍යාපනයේ නිෂ්පාදන වෙන අධ්‍යාපන එලියට එ පුද්ගලයාට අධ්‍යාපනයේ ඉහල ගුණත්යතත්වයට හදාගන්න තින සියලූම අංගෝපාන්ගොටක් මේ මගින් අුතෙන් බදු ගානවා. ඒවගේ සොෆ්ටයා පිළිබඳව ඒගේ යිIT සහ නේබ සවිසස් ඒ අධ්‍යාපන රජුවම සම්බන්ධයි. ඒ අපි න්න දුරකතනේ සැල්විවෙල මොබයිල් ෆෝන්ස් හුදෙක්ම මිේ සේකර ද්‍යප ා ත න් ල ට බද පැනවෙනවා ඒ ර කවරු දන්වා අධ්‍යාපන හ පහ අධ්‍යාපන දර හඳ පෝෂද හර වෙල ගන්න බෑ සහල්ලද ංචි කිරි කට්ටකක් ඕගේ ආහර වශ්‍යතාවය සම්පූර්න් න තරන ලෝකලි දේශී වශයෙන් නිෂ්පානය කරන දේරර නිස්ාද නට සේර ාට අල රමේ බද්ධට ජතත්ති වවා ලින්ෙ දහ යිස් ියල. කාරණගත්තා මේ අධ්‍යාපන ශේෂත්‍රයටත් විසාල මරු පහරක්සික්දන සමස්ථ ආර්ථිකයටම ගැටලුවක් මේ පොදේ ගත්තාම ආර්ථික සමාජිසා දේශපාන වචනගත්තාම සාමාන්‍ය ජනතාව පීරණයටට පත් කන තත්ත්වයක් මේමාගින් ඇතිවෙන බලපෑම නිසාමාජනතාව නො විදිට මේක ප්‍රතිචර දක්වදි අපි දන්න හැබැයි එකක්යක් පැදිලි මේනිසාම සමාජය අසාහන කාරි තත්ත්වයක් පවා නිර්මාණය වෙන්නට පුළුවන්. ඒවගේම මේකට ඔරොත්තු දෙන්න බැරි අය මේරට ඇතුළේ ඉන්න බැහැ කෙලා හිතනය තව තව විසා දැටත්ව. න කාවතඇහර යාය නමුත් මෙමගින් ඇතුවෙන බලපෑමනුත් විශාල ප්‍රමාණයක් ලංකාව අතහැරයා මේ අවධනමක්ති නො විශ්වවිද්‍යාල සේස්ත්‍රීත් බෝ ප්‍රමාණයක් මෙතැනින් එලියට යනවා. ඒනිසා ආ්ඩුවයෝමනාව සිීදධ වෙලා තියෙන්නේ මේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බදු අයිකරගෙන අයම් එ එක එකේ ඊළඟ වාරිකත් අර්ගන මහජනතාවට පෙන්න්න හදනවා. අපි ප්‍රමාණත් බදු ආදායමක් අයිකරනවයි කියෙනක. හැබැයි ඇස්තමේතු දියා බලපුුවම ආණඩුවට පුළුවන්කම ලැබෙනණිනෑ ඒ බදු ආදායමවත් ලබාගන්න ඉතාමත් වැඩි බදු වැඩිකිරීමම් ප්‍රමාණයක් මහර කර තියෙන්නේ අපි සමාජය ඉතරයේ ප්‍රශ්නයක් මතු කරනවා. මේ වැනි දේ මේ කිතාමත් සමාජ සාධාරණද ප්‍රජාතන්ත්‍රවාදද හුදෙක්ම නෑ. මේ සියලු වියසමයන්ට වැරදි තීන්දු තීරුණට වග කියන්නට ඕන කණ්ඩායම්ම බලයේ ඉඳිමින්. ඒ ඔවුන්ගේ මුදල් අත්පත් කරගන්නවා වෙනුවට තව තව සාමාන්‍ය ජනතාවට බදු පනවමින් මේ කරන ක්‍රියාවලේදී හුදෙක්ම පොදු ජනතාව මාජනතාව මාරුට පත්ති නොවතරක්න රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියත් කඩාකප්පල් කරමින් විශාල් වසනෙක අල්ු. රතනක්ති සක වෙනස්කර ගටඕනෙ අවිි සේලු දෙනාම මැදි අත්තු වෙලා.